සුබ දවසක් ආදරණීය දුව පුතේ ගිය සතියේ අලුත් පන්තියකට ඔගොල්ලෝ හැමෝම ගියා නේද? ඉතින් අලුත් පන්තියේ වැඩ කටයුතු කොහොමද? මම හිතනවා ඔබ හැමෝම සතුටින් අලුත් පන්තියට ඇතුළත් වෙන්න ඇති කිය. ඉතින් දුව පුතේ අලුත් පන්තියකට ගියා වගේ මේ අද දවස අපිට විශේෂ දවසක්. ඒ තමයි පාස්කු ඉරිදා. ඉතින් හැමෝටම මම සුබ පාස්කු දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එදා ජේසු ක්‍රිස්තුස් වහන්සේගේ සුහොන් ගොයගේ තැන්පත් කර තිබුණු උන්වහන්සේගේ මල්ල සිරුර විශාල ගලකින් වසා තිබුණා. ඉතින් සිකුරා දවසක තමයි සුහොන් ගොයගේ උන්වහන්සේගේ මල්ල සිරුර තැන්පත් කරේ. අපි මහා සිකුරා දිනේදී ඔබ දේවස්ථානෙට ගියා නම් ඒ දවසේ වෙච්ච හැම සිදුවීමක්ම මම විශ්වාස කරනවා ආදරණීය දුව පුතුන් දන්නවා කියලා. ඉතින් දුව පුතේ මේ සෝන් ගේ තැන්පත් කරාට පස්සේ සිපාසතියේ පළවෙනිදා එහෙම නැත්නම් ඉරිදා වගේ දවසක මග්දලා මරිය අලුයම් වෙලේ යොහන් සුභාරංචි පොතේ 20 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පද 18 සඳහන් කරනවා මග්දලා මරිය උදෑසන අලුයම් වේලේ නැගිටලා යද්දුවල ගියා උන්වහන්සේ තැන්පත් කරලා තිබුණ සොහොන් ගේ වෙත. එයා යනකොට දැක්කා අර විශාල ගල ඇරලා තියෙනවා. මග්දලා මරියට හරි පුදුමයි. එයා බැලුවා මොකද මේ කියලා. ඉතින් මෙයාට හිතා ගන්න බෑ අපසර දුවල ඇවිල්ලා යග මේ දුෂ්ට යොහන්ට ඉසංශත කිරිපු ශ්‍රාවකයන් කතා කරලකුව බලන්න හරි වැඩේන සෝන්ගේ පියන ඇරලා දාලා දොර ඇරලා ඉක්මනට යමු අපි බලන්න හැමෝම දුවගෙන ගියා. ඉතින් උන්වහන්සේගේ ශ්‍රාවකයෝ සෝන් ගොය ඇතුළට ගිහිල්ලා ඔළුව දාලා බැලුවා මොකද උනේ කියලා. එතකොට ඒගොල්ලෝ දැක්කා උන්වහන්සේ මල සිරුර තැම්පත් කරපු ආසනේ මත උන්වහන්සේගේ ඒ සිරුර ඔතලා තිබුණ රෙදි ලස්සනට නමලා තියෙනවා. ඉතින් හැමෝම කතා වුණා මොකද උනේ කියලා ශ්‍රාවකයෝ ඊට පස්සේ තමන්ගේ නිවෙස් වලට ගියා. හැබැයි මග්දලා මරියා ගෙදර ගියේ නැහැ. එයා අඬමින් සොහොන්ගේ ඉදිරිපිට බලාගෙන හිටියා. එම් ඉන්නකොට එයා බැලුව සොහොන්ගේ ඇතුළ. එතකොට දැක්කා උන්වහන්සේගේ සිරුර තැන්පත් කරපු ආසනය මත දේවදූතයෝ දෙන්නෙක් වාඩි වෙලා ඉන්නවා. ශ්‍රිය ඔබ මොකටද අඬන්නේ කියලා දේවදූතයෙක් ඇහුවා. එතකොට මග්දලා මරියා කිව්වා අනේ අපගේ ස්වාමී ක්‍රිස්තුස් වහන්සේගේ මල සිරුර කොහේ තැන්පත් කරලාද කියලා දන්නේ නැහැ. ඒ ගැන තමයි මම මේ කරදරෙන් අඬන්නේ කියලා කිව්වා. එතකොට කිව්වා එයාලට අමතක වුණා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ජීවත් වෙලා ඉන්නකොට උන්වහන්සේ කියලා තිබ්බා මේ ශ්‍රාවකයන්ට මම මරණයෙන් පස්සේ දවස් 3කින් නැගිටිනවා කියලා. ඒක අමතක වෙලා තිබුණ නිසා මේගොල්ලෝ ගොඩක් කලබලෙන් තමයි හිටියේ. එහෙම දේවදූතයත් එක්ක කතා කරනකොට මාදලා මරියාගේ පිටුපසින් ක්‍රිස්තුස් වහන්සේ සිටගෙන හිටියා. මොන ක්‍රිස්තුස් වහන්සේද? මේ මලවුන්ගෙන් උත්තාන වුණ මරණය පරාජය කළ නැගිටුණා වූ ක්‍රේසු ක්‍රිස්තුස් වහන්සේ ඇය පිටපස සිටියා. ඇය උන්වහන්සේගෙන් ඇහුව මහතාණෙනි ඔබවත් දැක්කද මේ මල සිරුර තැඟ? එයාට අඳුර ගන්න බැරි වුණා. ඉතින් ජේසු ක්‍රිස්තුස් වහන්සේ මලවුන්ගෙන් නැගිටලා දුවේ පුතේ අපි අතර තිරිනවා. සමහර වෙලාවට මග්දලා මරියා වගේ අපිටත් ජයමාන ජේසුස් වහන්සේව අඳුරන් නැති විදිහට කටයුතු කරන අවස්ථාවල් තියෙනවා. ඉතින් දයාබර දුවේ පුතේ මේ පාස්කු දවසේ ওই උත්තාන වූ ක්‍රිස්තුස් වහන්සේව අපි මතක් කරනවා, සිහි ගන්වනවා. උන්වහන්සේ අපිටත් ආරාධනා කරනවා අපේ ජීවිතෙත් නවතාවයකට, නැත්තම් උත්තානයකට, එහෙම නැත්තම් අලුත් ජීවිතයකට ඇතුල් වෙන්න. අර සොහොන්ගේ වසා තිබුණා වගේ සමහර දේවල් අපේ ජීවිතේ කාටවත් දන්නේ නැතුව වැසිලා තියෙන දේවල් තියෙනවා. කවුරුත් දන්නේ නැතුව අපි කියවන පොතපත, අපි බලන රූපවාහිනී, දංගම දුරකථනයේ බලන දේවල්,
සමහරට අපි යාළුවොත් එක්ක එකතු වෙලා කතා කරන දේවල් අපි ටියුෂන් ක්ලාස් එකට ගියාම කතා වෙන දේවල් යාළුවෝ කියන දේවල් ඊට පස්සේ අපි සමහර යාළුවන්ට කරන නරක විහිළු තහළු සමහර වෙලාවට අපි දෙමාපියන්ගෙන් බොරු කියලා සල්ලි ගන්නවා සමහර බොරු කියලා වෙන ගමන් බිමන් යනවා සමහර වෙලාවට අපි පාඩම් කරනවා කියලා පොත පෙරලගෙන වෙන වෙන දේවල් කරනවා මේ වගේ පුංචි පුංචි දේවල් අපි වහගෙන ඉන්නවා කවුරුත් දන්නේ නැහැ කියලා හැබැයි දුවේ පුතේ ජෝමාන ජේසුස් වහන්සේ මලගමන්ගෙන් උත්තාන වූ උන්වහන්සේ අපේ ජීවිතය දිහා බලාගෙන ඉන්නවා මේ පාස්කු ඉර දින උන්වහන්සේ අපිට ආරාධනා කරනවා ඒ පුංචි පුංචි දේවල් උන්වහන්සේට බාර කරලා අපිට අලුත් ජීවිතයක් පටන් ගන්න. ඉතින් දුවේ පුතේ ඔබ ඒකට සූදානම්ද? උන්වහන්සේ මටත් මතක් කරනවා අපේ ජීවිතේ අලුත් වෙන්න ඕන බව. දයාබර දුවේ පුතේ උන්වහන්සේ අපිට ඒකට උදව් කරන බව අමතක කරන්න එපා. උන්වහන්සේ එදා මක්දලා මරියට පළමු කොට උන්වහන්සේ උත්තාන වූ බව පෙනුණා වගේ දර්ශනය වුණා වගේ අද වෙනකන් මේ 2023 මේ පාස්කු දවස වෙනකන් උන්වහන්සේ ජීවමානව අපි අතර වැඩ සිටිනවා. ඉතින් දුවේ පුතේ ජීවමානව අපිත් එක්ක ඉන්න දෙවි කෙනෙක් අපිට ඉන්නකොට අපි කාට බයවම්ද? උන්වහන්සේ කැමති අපි හොඳ යහපත් ජීවිතයක් ගත කරනවා දකින්න. ඔබ සබත් පාසලේදී අද දේව මෙහෙට සමහර වෙලාවට ඔබගේ සබත් පාසලේදී අපි සූදානම් කරනවා බිත්තර අරගෙන ගිහිල්ලා පූජකතුමාට පරිත්‍යාග කරන්න. ඇයි බිත්තර අරන් යන්නේ? බිත්තරයක් කියන්නේ ජීවයක් පටන් ගන්න තැන. ඒ කියන්නේ පැටවෙක් බිහි කරන්න තියෙන තැන. එතකොට බිත්තරයක් අපි පරිත්‍යාග වෙවෙන්නේ අපි අපේ ජීවිතේ අපි පරිත්‍යාග කරනවා අලුත් ජීවිතයක් පටන් ගන්න. ඉතින් උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ අපේ පුංචි පුංචි පාප අපි කරන වැරදි දේවල් උන්වහන්සේගේ කුරුසියේ පාමුල තිබෙලා අපි උන්වහන්සේ පාස්කු ඉර දින උන්වහන්සේ උත්තාන වූ ක්‍රිස්තුස් වහන්සේගේ උපකාරය ඇතුව අපිත් අලුත් ජීවිතයකට ඇතුල් වෙන්න. ඉතින් දුවේ පුතේ ඔබ සූදානම්ද අලුත් ජීවිතයකට ඇතුල් වෙන්න? ඉතින් පුතේ උන්වහන්සේ අපිට උදව් කරනවා අපිට අමාරු තැන්වලදී අපිට බෑ කියලා හිතන තැන්වලදී මේ පුරුද්ද මට අයිති අයින් කරගන්න බෑ කියලා හිතන වෙලාවේදී අයියෝ මට බෑ මහන්සි කියලා හිතන වෙලාවේදී මට මේකෙන් මිදෙන්න බෑ මට යාළුවෝ මාත් එක්ක තරහ වෙයි මට කවුරුත් නැති වෙයි මං තනි වෙයි කියලා අපි හිතන දේවල් තියෙනවා නෑ දුවේ පුතේ උන්වහන්සේ හැම දෙයක්ම ඒ හැම අභියෝගයක්ම ජය ගන්න අපට උදව් කරනවා මොකද උන්වහන්සේ ජීවමානව අපි අතර සිටින නිසා ඒ වගේම තමයි සමහරලාට අපිට ඉගෙනීම් කටයුතු ඒ වගේම අමාරු වෙන්න පුළුවන් තේරෙන්නේ නැති වෙන්න පුළුවන් සමහර වෙලාවල සමහර විෂයන් අපට අපහැදිලි වෙන්න පුළුවන් සමහර වෙලාවට අපිට එකක ඉගෙන ගන්න අවස්ථාවල් නැති වෙන්න පුළුවන් පහසුකම් නැති වෙන්න පුළුවන් සමහරට මොනම දේ තිබිලත් අපට තේරුම් ගන්න බැරි වෙන්න පුළුවන් හැබැයි අපි ජීවමාන උන්වහන්සේගෙන් උපකාර ඉල්ලුවොත් සමදුනේ මට උපකාර කරන්න කියලා උන්වහන්සේ සූදානම් දුවේ පුතේ ඔබට මට උපකාර කරන්න. ඒ වගේම තමයි අපේ ජීවිතේ ඕනම දුක්ෂර අවස්ථාවකදී අපිට ඕනම අමාරු අවස්ථාවකදීම අපිට සතුටුදායක වගේම අපිට කනගාටුදායක හැම අවස්ථාවකදීම අපේ තනිකමේදී අපිට උන්වහන්සේ අවශ්‍යතාවයකදී ඒ ජීවමාන දෙවියන් වහන්සේ ඔබට මට උපකාර කරන්න සූදානම් බව මේ පාස්කු දවසේදී අපි සිහිතබා ගනිමු. ඉතින් ආදරණීය දුවේ පුතේ ඉතින් මේ පාස්කුවේ උන්වහන්සේ අපට ආරාධනා කරනවා අලුත් වෙන්න නවතාවයකට යන්න අලුත් ජීවිතයකට ඇතුල් වෙන්න. එදා මරණින් උත්තාන වූ ජේසු ක්‍රිස්තුස් වහන්සේ ඔබ සමග ඔබගේ සෑම දිනකම සෑම වැඩකදීකම සෑම රැයකදීකම ඔබ සමග මා සමග සිටින බව අපි නිරතුරු සිතබා ගමු. තෙන්දුවේ පුතේ උත්තාන වූ ක්‍රිස්තුස් වහන්සේ සමග අලුත් ජීවිතයක් පටන් ගන්න ඔබ සැමට ආශිර්වාද පතනවා. ඒ වගේම අපි මේ ගීතිකාව සිහි ගන්නමින් අපි උන්වහන්සේගේ උත්තානයේ අලුත් ජීවිතයට ඇතුල් වෙන්න අපි සිතට ගනිමු.
ඔබගෙන් කොහෙද මා සැඟවෙන්නේ